ජයගමු ශ්‍රී ලංකා ජුනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. මෛත්‍රි පාලසිරිසේන ජනාධිපතිතුමා ගැන මට මොනවත් මගෙන් අහන්න එපා. ඒකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එක්කෙන් ඒක අහන්න. සන්ධානය ගැන අහනවා නම් සන්ධානය අලුතෙන් පටන් ගත්තා. තාම සන්ධානය හැදුවේ නෑ. ඉස්සරහට සන්ධානය හදලා අපි අලුත් වැඩපිළිවෙළ රටේ ජනතාව වෙනුවෙන් අපි පෙන්නනවා. මොකද රටක් වැටිලා තිබ්බ රටක දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕන. පහුගිය කාලේ දේශපාලනය කරන්න රටක් තිබ්බේ නෑ. රට තිබ්බේ දේශපාලනය කරන්න තියා රටේ මිනිසුන්ට ජීවත් වෙන්න තියා රටේ මිනිසුන්ට පාරක මිනි පෙට්ටියක් ගෙනියන්න නැත්නම් මරණයක් ගෙනියන්න තනන් තෙල් ටිකක් නැති රටක් බවට රටපත් වෙලා තිබ්බා. ඒ නිසා මුලින්ම රට හදන්න ඕන දේශපාලනේ දෙවෙනුව. ඒ නිසා පහුගිය කාලේ අපි කරේ අපිට අපි දේශපාලන වශයෙන් මතවල දෙකක මත දෙකක හිටු මිනිස්සු තමයි ජනාධිපතිතුමයි අපි. නමුත් ඒ මත අපේ මත දේශපාලන මතේ පැත්තකින් තියලා රට ගැන හිතලා අපි ජනාධිපතිතුමාට ඒක ඒ වෙලාවේ උදව් කරා. උදව් කරලා ජනාධිපති කරලා අද එතුමා ජනාධිපති අපි කරපු වැඩේ එතුමා ඒක අපිට නෙමෙයි රටට ගෞරවයක් තියලා වැඩ කරා එතුමා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අද අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා සන්ධානයක් ගහන්නේ අපි මේ රටේ ජනතාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන්. ඒ සන්ධානය තුළින් රටේ නායකයෙක් පත් කරගන්නේ මේ රටේ නායකයාට උදව් කරනවා. ඒක නිසා මේ රටට නිවැරදි නායකයෙක් අවශ්‍ය වෙනවා. ඉන්දියාව අලුත් දේවල් පාවිච්චි කරන්න බෑ. අලුත් දේවල් පාවිච්චි කරලා අපිට කෙලවුණා. ගෝඨාභය මහත්තයා ගෙනල්ලා අලුත් මේ සැරේ අලුත් දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ පරණ දැන් අපි දන්නවනේ 1996 සනත් ජයසූරිය රොමේෂ් කල්විතාරණයි දෙන්න ගැහුවා. මුලින්ම මේ දෙන්න උට්ටුණා. අරවින්ද සිල්ලාගේ පරිණතභාවයෙන් තමයි වර්ල්ඩ් කප් එක ගත්තේ. ඒ නිසා පරිණත ක්‍රීඩකයෙක් එක්ක තමයි අපි මේ සැරේ රටට පරිණත ක්‍රීඩකයෙක් අවශ්‍යයි. අලුත් ඒවා ටෙස්ට් කරලා වැඩක් නැහැ. දැන් ටෙස්ටිං ඉවරයි. ටෙස්ට් කරන්න ගියොත් වෙන්නේ ගිය සැරේ ගෝඨාභය මහත්තයා ගැලලා ටෙස්ට් කරන්න ගිහලා රට ඉවර වුණා. එහෙනම් ටෙස්ට් කරන්න කාලයක් නැහැ. ඒක තමයි ඉන්දියාවත් මෝදි ගෙනල්ලා තියෙන්නේ තුන්වෙනි වතාවට ටෙස්ට් කරන්නේ නැතුව මේ සැරේත් මෝදිව අගමැති කරේ ඉන්දියාව ඒකයි. එච්චරයි කියන්න තියෙන්නේ. අනුර කුමාරගේ සජිත්ගේ විවාදේ මං හිතන්නේ සජිත් මහ අනුර කුමාරට උත්තර දෙන්න සජිත්ට බැරි නම් මට යන්න කියන්නේ මං යන්නම් අනුර කුමාරත් එක්ක උත්තර දෙන්න. සජිත්ට පණ නැතුණාට මට කරන්න දෙයක් නැහැ. හැමදාම රොත්තබුරුත් ගැන හැමදාම ඒගොල්ලෝ විතරයි තමයි හිටියේ. රොත්තබුරුත් හැමදාම එකතුන ඒගොල්ලෝගේ පැතර රොත්තබුරුත් එකතු වෙයි කියලා හිටියට මේ එකතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම මේ තත්ත්වේ තමයි හිටියේ. එහෙනම් සජිත් මහත්තයාගේ විවාදයට අනුර කුමාරගේ විවාදයට සජිත්ට කොන්දපණ නැති වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අපිට නම් අනුර කුමාර නෙවෙයි අනුර කුමාරගේ පක්ෂේ 5 දිනක් වාඩි වුණා. තනියෙන් වුණත් අපි විවාදයට ඔට්ටුවේ.